ශ්‍රී ලංකාවට මොකක්ද මේ වුනේ? අදත් පරාදද? අද සිදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක උසාවියේ ක්‍රීඩා කරන දෙවැනි තරගයේ, ඉතින් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ බංගලාදේශ කණ්ඩායමත් එක්ක. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළවෙනි තරගය දකුණු අප්‍රිකාවත් එක්ක ක්‍රීඩා කරලා ඒ තරගයේ පරාජයට පත් වුණා. එතකොට මේ තරගය ගැන කතා කරොත් මේ තරගයේ පැවැත්වෙන ඩලාස් මොකද? පළවෙනි තරගය අපි ක්‍රීඩා කරේ නිව්යෝර්ක්වල ඉතාමත් ස්ලෝ පිච් එක. හැබැයි ඩලාස් පිච් එක අපි දැක්කා පකිස්තාන කණ්ඩායම සහ ඇමරිකානු කණ්ඩායම ක්‍රීඩා කරපු තරගයේදී. කණ්ඩායම් දෙකටම හැකියාවක් ලැබුණා ලකුණු 159ක් ලබාගෙන. ඉතින් අපි කිව්වා මේ පිච් එක ගොඩක් ලකුණු 160ක් 174 වගේ තියෙන පිච් එකක් කියලා. 2 ස්ලෝ පිච් එකක් නෙමෙයි. හැබැයි අපි දැක්කා අවුට් ෆීල්ඩ් එක වුණත් ගොඩක් ෆාස්ට්. ඉතින් අද දවසේදී කාසිය වාසියේ ජයග්‍රහණය කරන බංගලාදේශ කණ්ඩායම ඕන් තීරණය කරනවා පන්දු යවන්නේ ශ්‍රී ලංකා නායක වරුදු හසරංගත් කිව්වේ එයාට ඔස් එක දෙන්න එයා බැට් කරනවා කියලා. ඒතකොට ලංකාවට කිසිම ඒකෙන් පාඩුවක් වුණ නැහැ. ඉතින් අපි දැක්කා ඉතාමත් හොඳට ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භ කරනවා. ඉතින් පළවෙනි කරුණ කුසල් මෙන්ඩිස් දෙවියනවා ලකුණු 21යි. ඊතර පන්දු වාර 2යි පන්දු 3යි ක්‍රියාත්මක කරලා තිබේ. ඊට පස්සේ බැතුම් නිස්සංක ඉතාමත් හොඳ ක්‍රීඩා කරා. අපි දැක්ක ශකිබ් අල් හසන්ට එළවෙනවා බහර එල්ල කරන. එතකොට පන්දු වාර 5ක් අවසානයේදී ලකුණු 48ක්. ඒ කියන්නේ පන්දු වාරයකට 10 ගාන රැස් කරගෙන තිබ්බ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 5ක් අවසානයේදී ලකුණු 48 එක කඩුල්ලේ 200 කියලා තිබුණා. නමුත් ඊට පස්සේ කමුදු මෙන්ඩිස්ගේ කඩුල්ලත් එක්කම ඊට පස්සේ පැතුම් නිසංක දෙවියනවා. පැතුම් නිසංක දෙවිය ගියාට පස්සේ ඉතින් එහාට මම හිතන්නේ අර පිටිපිට කඩුළු ලැබෙන වැටෙන්න ගත්තා. ඉතින් කඩුළු තුනක් ලකුණු 70කට දෙවිය ගිහිලා තිබ්බා. ඒ වෙලාවේදී චරිත සරංග සහ ධනංජරි සිල්ලා පොඩක් ස්ලෝ ක්‍රීඩා කරනවා ලකුණු 30ක් ලබා ගන්න පොන්තු 22කින්. ඉතින් ඒ වෙලාවෙ වුණත් මොකද කඩුළු පන්දු වාර 14ක් අවසානයේදී කඩුළු තුනයි ලකුණු 100යි තිබ්බේ. ඒතර ඉතුරු පන්දු වාර 6ට ගොඩක් වෙලාවකට අර විකසුත් තියෙන හින්දා මොකද පන්දු වාර 14ක් අවසානයේදී කඩුළු 3යි 2කින් ගිහින් තිබි ලකුණු 100ක් ලබාගෙන තිබ්බා. එතකොට පන්දු 36කින් ගොඩක් වෙලාවට ඒ වෙලාවෙදී හොඳ ඩෙත් එක අපිට හොඳ ෆිනිෂර්ස්ලා ඉන්නවා. වරුද හසරංගින් ඉන්නේ කියා, තසුන් සානගෙන් ඉන්නේ කියා, අංජල ප්‍රතිසෙන් ඉන්නේ කියා. ඉතින් මේ වගේ වෙලාවට ගොඩක් එක්ස්පෙක්ට් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පන්දු වාර 6ට ලකුණු 70ක් 80ක් විතර ලබා ගන්න කියලා. එතකොට අර කරපු ප්‍රොජෙක්ට් කරපු ලකුණු 170 80 ලැබෙනවා. මේ පිච් එක අපි කිව්වා මේ හොඳ පිච් එකක් ලකුණු 160ත් 80ත් අතර ලබා ගන්න තිබ්බ කියලා. ඉතින් 10 ගන්න ඉල්ලගෙන ලකුණු 160ක් ලබා ගන්න තිබ්බ. නමුත් අවසානයේදී මොකද වුනේ? අවසාන පන්දු වාර 6ට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න හැකි වන්නේ ලකුණු 24ක් පමණයි. 124යි කඩුළු 9ක් දැවි යනවා. ඉතාම තුන ආරම්භය 40ක් ලබා ගන්න ලකුණු 47ක් පන්දු 28කින් 4.7ක් සහ 1.6 පාරක් වගේ ඉන්නුට අතුරත් වෙනවා. ඉතින් එතනින් එහාට අනිත් කට්ටිය ඉතාම ස්ලෝ ක්‍රීඩා කරේ. ධනංජරි සිල්වා 21යි 26යි, චරිත සලංග 19යි 21යි, මැතිව්ස් අවසානයේ 16යි 19යි. ඉතින් මේ කිසිම කෙනෙකුට ස්ට්‍රයික් රේට් එක 100ක්වත් තියාගන්න බැරි වෙලා තිබු. කුසල් මිනිස් ආරම්භ වුණා විදිහට ලකුණු 10ක් ලබා ගන්නවා පන්දු 8කින්. ඉතින් ප්‍රතුම් සහ කුසල්ට විතරයි ස්ට්‍රයික් රේට් එක 100ක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවසානයේදී ලකුණු 124යි ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න. ඔව්, මේ පිච් එකේ මම හිතන්නේ නැහැ 124ක් සෆිෂන්ට් වෙයි කියලා. මොකද මේක නිව්යෝර්ක් පිච් එකේ නෙමෙයි ඩලාස් පිච් එකේ. අර මුලින්ම අපි දැක්ක ඉතාම හොඳ ප්‍රතිකරණය දෙන්න පුළුවන් ලකුණු 160ක් 80ක් අතර ඒ රේන්ජ් එකේ තමයි මම හිතන්නේ මේකේ පාස් කෝ එක. ඉතින් මොන දේ වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට කරගන්න දෙයක් ඇති වෙනවා. මුස්තෆික රහමාන් 154යි ලකුණු 17යි කඩු 3යි. ඒ වගේම රිෂාඩ් හුසේන් 154යි ලකුණු 22යි කඩු 3යි. ඔහුට හැකියාවක් ලැබුණා ඔන්න හැට්‍රික් ඉන්න පිටිපිට කඩු දෙකක් දවා ගන්න. වරුදු හසරංගව පළවෙනි පොන්දේම ඔහු දවා ගන්න. ඉතින් බලන් ඉමු ශ්‍රී ලංකා හොඳ පන්දු බැලණියක් ඉන්නවා. මේ ලකුණු 125 ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් වේද කියලා.